එකද උපත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරය ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ දසවෙනි දිගහැරුමයි. හිමාලිගේ හිතට මහා දෙගිඩියාවක් දැනෙයි. ඇය උන්නේ ඒ අවනිශ්චිත හැඟීම් වලින් අවුල් වීය. ආයෙත් ලොකු සටනක් කරන්න වෙයි. කමක් නැහැ. මේ මොරගඩ බවුලේ ලේලි වෙලා තමයි මං පස්ස බලන්නේ. හිමාලි දැඩිව සිතාගත්තාය. මේ ගෑණි දැන් ඉන්නේ මගේ පැත්තේ. අද ගියාම ගෑණියෝ පපුවෙම අල්ලා ගන්න ඕනේ. ඒක පුළුවන්. මේදා කියන දෙයක් විමුක්ති අහනවා. නැන්දා කොහොමද ෂේප්? මාමව අල්ලා ගන්න පුළුවන්. වාහනේ යන අතරතුර හිමාලි සිතුවාය. අද මේදා තමාට එන්නට කීවේද මොනවා හෝ කියන්නට බව හිමාලි දනි. මේදා මෝඩ ගෑණි. පටස් ගාලා අල්ලා ගන්න පුළුවන්. ගෑණි තනි වෙලා ඉන්නේ. එකම දේ ගෑණිට වැඳ නමස්කාර කරගෙන ඉන්න ඕන. අරගි කරලා තියෙන්නේ තෝකම තමා. ඒකයි මේදා ඒකිට ඔච්චර ලව් එකේ ඉන්නේ. දැන් ඒ ලව් එක ඉවරයි. බලමු. සම්මානනීය චරිතයක් රඟපාන්නට යන නිලියක් රූපගත කරන දර්ශන තලයට යන අතරතුර තිර පිටපත කියවමින් යන්නක් මෙන් හිමාලිද මේදා ළඟදී කිය යුතු දේවල් සිතමින් ගියාය. මම මොරගඩ පවුලේ පොඩි ලේලි වුණාම ඒකිට තරංගයක් නැහැ කියලා මේදට හිතෙන්න ඕන. ඒකි ආස නැහැ ඒකිට උඩින් යනවට. මේ මොරගඩ පවුලේ සර්නේම් එක ගත්තට පස්සේ මං ඕකිව දාන්නේ කානුවට. ඒවා වෙනමම දෙයක්. එක එක්ක මං තියන්නේ හිමාලිගේ සිතුවිලි එහෙමයි. දුෂ්ටය කුරිරුය. අද හිමාලි එනතුරු බලා ඉන්නා මේදා මේ කිසිවක් දන්නේ නැත. ඈ සිතන්නේ වර්ෂාටත් වඩා හොඳ කෙල්ලෙ විමුක්තියට ජෝඩු කරනා බවය. අද උදේ මොනහරි වුණා. ඒත් කිසිම හෝඩුවාවක් නැහැ. ඒත් මට දැනෙනවා තමා නාන කාමරේ සිටිද්දි වර්ෂාවත් ඇවිත් ගියාද. ඒ සිතුවෙල්ලින් හිමාලි මොහොතකට දැවී ගියාය. නෑ එහෙම වෙන්න බෑ. ඒ කියන්නේ බය නැතුව. හිමාලි පසු සිතුවාය. විමුක්ති සනීප වෙලා ඉගිලෙන්න කලින් මේ මගුල තීන්දු කරන්නම ඕන. එතකොට මට නීතියෙම පුළුවන් ඔයාගේ වයිෆ් විදියට ඉන්න. කොහොමත් ඉන්නේ හදයක් සිදුවේ නැහැක. එසේ වුවත් තමාට පිස්සු හැදෙන්නට පුළුවන්. විමුක්තිට එයාගේ ඇඟේ එල්ලෙන්න මං එනවා කියලා පෙන්නන්න නරකයි. මිනිහා මා අමුතු මිනිහෙක්. අරකි පිස්සු අට්ටලානේ තියෙන්නේ. ඒ පිස්සු තාම තියෙනවා. මං ගැන ලෝභකමක් ආව නම් හරි. ආදරය ගැන හිමාලි දන්න දෙයක් නැත. පිරිමියෙකුට එහෙම හැම කෙනා ගැනම අමුතු ලෝභකම් එන්නේ නැත. ආලෝභකම් එහෙම පහසුවෙන් පපුවෙන් යන්නේද නැත. මේදයි සක්විතී නැන්දයි ඔක්කොම කියද්දි මාව බඳින්න කියලා විමුක්තිත් ඔය කැමති වෙයි. මිනිහට වෙන විසඳුමකුත් නැහැනේ. කලින් මංජුලා නම් කොලමක්නේ. මං ගැන හැම කියන්නත් බෑනේ. ඇරත් මං මාර කැපකිරීමක් කරපු කෙනෙක්. ඒකට යුතුයකම් කරන්නත් එයා ලෑස්ති වෙන්න එපැයි. හිමාලි අලුත් සුසුමකින් ලයපුරවාගෙන සිතුවාය. මේදා බලා උන්නේ හිමාලට උදේ කෑම ලෑස්ති කරගෙනය. ඇය පාන් ගෙනවිත් පරිප්පු කරි හදා මිරිස් මාළු කරි හදා බිත්තර ඔම්ලට්ද දමාගෙන උන්නාය. කෑන පුදුමය. ඒ දවස්වල වර්ෂා එද්දි මේදා කෑම හදාගෙන බලා උන්නේ නැත. කෑම හදන්නේ වර්ෂා ආපසුය. කෙල්ල මොන ඇඳුම ඇඳගෙන ආවත් ඒකට උඩින් සක්විතිගේ සරමක් ඇඳගෙන
ඇය කෑම හදන්නට ගනි. මේදා බලාගෙන උන්නේද ඒ දවස්වල කෙල්ලට ගියා රහට මොනවාරි හදාගෙන කන්නටය. ඇයට තිබ්බේ පුදුමාකාර අදහස්ය, සුන්දර හැඟීම්ය. දවසක් කෑම කෙල්ල එද්දි ගෙදර උයන්නට කිසිවක් නැත. මේදා උන්නේද බඩු ගෙන එන්නට යන්නට කම්මලිවය. එදා ගෙදරා කෙල්ල ආවිගසම ළඟ කඩේට දිව්වාය. ඒ එද්දි වෙලාව එකහමාරය. මේදා බලා උන්නේ ළඟ කඩේට ගොස් කෙල්ල මොනවා ගෙනේදැ සිතමිනි. වර්ෂාවේ දවල් එකට උණුපාන් දෙකකුත් සැමන්ටින් එකකුත් පරිපු 250කුත් අරගෙනය. එහෙමම සාරි පොටද ඉනේ ගසාගත් කෙල්ල සැමන් තෙල් දම පරිප්පු තෙම්පරාදුවක් හැදුවාය. එය හදන්නට ඇයට පැය භාගයක්වත් ගත වේ නැත. එහෙමම උණුපාන් කැපූ ඇය දවල් කෑම මේසට ඇරියාය. එදා මේදා පාන් භාගයකටත් වඩා කෑවාය. ඒ සැමන් බැඳුමත් පරිප්පු තෙම්පරාදුවත් දැන් මේදාට අමතකය. ඒ බැඳුමේ රහ ඇයට අමතකය. ඒ සිනහසේ රහද ඇයට අද අමතකය. එහෙම මතකනම් ඇද හිමාලිට උදේ කෑම මේසේ ලෑස්ති කරගෙන බලා ඉන්නේ නැත. ඔන්නද අහිංසක දුප්පත් කෙල්ල පැලීගෙන ආදරය කරන විමුක්තිව තවත් කෙනෙකුට දෙන්නට සාකච්ඡා පවත්වන්නේද නැත. මනුස්සකම් අමතක වන්නේ හොඳ කාලයට නොවේ, නරක කාලයට, අපල කාලයට. ඒ එහෙමමය. මේ අලුත් ඇඟහැලුම්කම පිටුපස මහා ගින්දරක් ඇති බව මේදා දන්නේ නැත. දන්නවනම් ඇයි මේ දේ කරන්නේ නැත? අද මේදා මේ කරන්නේ කොතරම් දරුණු දෙයක්දයි තේරුම් ගන්නට නම් ඇය අනුරාධපුරයට ගොස් අර දුප්පත් කෙල්ලවත් කොල්ලාවත් දැක්ක යුතුය. ඒ අහිංසක මුහුණු දෙක මේදා දැක්කනම් ඇය ඇගේම පපුවට පිහියෙන් ඇනගනු ඇත. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයාර් කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.